2018 ජූලි මාසේ මට ලොකු ඉන්ජරියකට මුහුණ දෙන්න වුණා. මට ලොකු කොන්දේ අමාරුවක් තිබ්බා. ඒ කොන්දේ අමාරුව මට මගේ වතුර බෝතල ගන්නවත් බැරි තරමට ඒක ලොකු වේදනාවක් මට දැනුණා. ඊට පස්සේ මට මාස 3ක් බෙඩ් රෙස් කරන්න වුණා. ඇත්තටම මේ කාලේ ගොඩක් අමාරුවෙන් තමයි ගෙවුනේ. මම මුලින්ම මගේ පාසල සුජාතා විද්‍යාලය. මම සුජාතා විද්‍යාලයේ 2008 මුලින්ම ස්පෝර්ට්ස් මීට් එකෙන් තමයි පටන් ගත්තේ. ස්පෝර්ට්ස් මීට් එකේ මම තමයි මගේ පාසලෙන් ලාබාලතම ක්‍රීඩිකාව, අනික මගේ ඒකෙන් තමයි මුලින්ම ප්‍රථම ස්ථානය ලබා ගත්තේ. එතනින් තමයි මගේ ක්‍රීඩා ජීවිතේ පටන් ගත්තේ. ඇත්තටම ගොඩක් බයෙන් හිටියේ, මොකද මට වඩා ලොකු අක්කලා හිටියේ. ඉතින් මං අම්මටත් කිව්වා මට බයයි වගේ. අම්මා කිව්වා කමක් නෑ, ඔයා දෝනවා තාම පොඩි, ඔව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා. 2008 පස්සේ මගේ පාසලෙන් පුහුණුකරුවෙකුව ගෙන්නනවා. ඊට පස්සේ සර් රත්නායක සර්, ඔහුත් සමග තමයි මම ට්‍රේනිං කරන්නේ. ඊට පස්සේ වැඩි මම හොඳට දක්ෂතා පෙන්නපු හින්දා මුලින්ම පෙන්වයි ලෝන් ජම්ප් එකෙන්. ඊට පස්සේ මගේ පාසලෙන් වෙනත් පුහුණුකරුවෙක් ගාවට මාව දැම්මා. එතනින් තමයි මම ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තේ. මං ඇත්ලටික් වලට අමතරව පොඩි කාලේ ස්විමිං, නෙට්බෝල් ක්‍රීඩා කරා. මං ඉන්ජරි මගේ කොන්දේ අමාරු ඉන්ජරින් පස්සේ මං හොඳටම පර්ෆෝම්, ඒ කියන්නේ නැවතත් පෙර රිද්මේටම පර්ෆෝම් කරන්න ගත්ත එක තමයි මං හිතන්නේ ලොකුම ජයග්‍රහණය මගේ ජීවිතේ. ඇත්තටම මගේ පාසලින් මාව ගොඩක් පුෂ් කරා, මෝටිවේට් කරා. ඊට පස්සේ අපේ අම්මත් ඇත්තටම ගොඩක් මාව පුෂ් කරන්න ගත්තා ඇත්ලටික්ස් වලට. ඒ හින්දා තමයි ගොඩක්ම 2015 තමයි මම ඇත්තටම හොඳටම දක්ෂතා පෙන්වන්න ගත්තේ. එහෙම නැත්තම් මම මීට පෙර මං මීට්ස් වලදී මම දෙවනි ස්ථානය, තුන්වෙනි ස්ථානය තමයි ලබා ගත්තේ. 2015 පස්සේ මම ඇත්තටම හැම මීට් එකකදීම පළවෙනි ස්ථානය ලබා ගත්තා. ඊට පස්සේ මම සවුත් ඒෂියන් ගේම්ස් වලට තේරුණා. ඊට පස්සේ ඒකට සහභාගී වුණා. ඊට පෙර මම තායි ඕපන් චැම්පියන්ෂිප් එකකට සහභාගී වුණා. තායි ඕපන් චැම්පියන්ෂිප් එකේදී මට අවුරුදු 15 වෙද්දී, එතකොට මට දුවන්න තිබ්බේ under 20. එතකොට මං ගොඩක් ලොකු අක්කලා එක්ක දුවන් ලැබුණේ. මගේ ජීවිතයේ කවදාකවත් අමතක නොවන රේස් එක වුණේ 2019 නැෂනල් චැම්පියන්ෂිප් එක. ඒකෙදි මම මීටර් 200 පළවෙනියා වුණේ. ඒ වුණාට ඒක පිටිපස්සේ ඇත්තටම දිග කතාවක් තියෙනවා. මොකද මම ගොඩක් ඉන්ජරිස් වලට මුහුණ දීලා තමයි මේ තැනට ආවේ. මාසිකට පෙර ෆ්‍රැක්චර් එකකට මුහුණ දීලා ඊට පස්සේ උණ හැදිලා ඇත්තටම සමහර වෙලාවට මම ග්‍රවුන්ඩ් එකේ බිම වැටෙනවා මට ඇත්තටම බෑ කියලා. මොකද ඇඟට මට පණ නැතුව යනවා. ඊට පස්සේ මං ආහිතනවා නෑ, මම කොහොම හරි මොනම හේතුවක් වුණත් මං කොහොම හරි මට ඕන තැනට මං කොහොම හරි යනවා කියන අදිෂ්ඨානයෙන් තමයි මං හැමදාම ට්‍රේනිං කරේ. මීටර් 200 පටන් ගන්න කලින් ඇත්තටම මම ටිකක් බයෙන් හිටියේ. මොකද මං ගොඩක් කරදරවලට මුහුණ දීලා තමයි මං එතනට හිටියේ. ඉතින් මං හිතුවා ගොඩක් අනිත් අය මට වඩා ගොඩක් ප්‍රිපෙයා වෙලා ඇති කියලා, මට එහෙමත් හිතුණා. ඒත් ඊට කලින් දවසේ රෑ මම හිතුවා නෑ මං කොහොම හරි මීටර් 200 අනිවාර්යෙන් පළවෙනියා වෙනවා කියලා. ඊට පස්සේ මීටර් 200 ආරම්භයෙන් පස්සේ අන්තිම මීටර් 30 ඇත්තටම මට ලොකු ෆයිට් එකක් තිබ්බා. ඒත් මං කොහොම හරි මට ඒක කොහොමත් ඕනෙම හින්දා මම හිතුවා නෑ මං කොහොම හරි ගිව් අප් කරන්න නැතුව මං කොහොම හරි ඒ රේස් එක දුවනවා කියලා තමයි දෙවේ. මං ඇත්තටම ගොඩක් YouTube එකේ වීඩියෝස් බලනවා. ඒ වෙලාවේදී ඇත්තටම ගොඩක් කම්පෙයා කරන්න ගන්නවා අනිත් ක්‍රීඩිකාවෝ ගොඩක් ඉහළින් ඉන්නවා. ඒත් අපි තාම මෙතන ඉන්නේ. ඉතින් හැම වෙලේම හිතනවා ඇයි ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට බැරි, අපිට මොනවාද අඩුපාඩු රිකවරි පැත්තෙන්ද ෆිට්නස් පැත්තෙන්ද. ඇත්තටම මං ගොඩක් වෙලාවට හිතනවා අපිටත් ඒ වගේ වෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් සතුටුයි.
මගේ පවුලය ගොඩක් උදව් කරනවා පොඩි කාලේ ඉඳන්ම. මගේ අම්මි තමයි ගොඩක්ම සපෝට් එක දෙන්නේ මට, පුෂ් කරන්නේ. සමහර වෙලාවට උදේට මට ඇහැරෙන්න බැරි වුණා, අම්මා තමයි බලෙන් ඇහැරලා මාව ට්‍රේනින් වලට එක්කන් යන්නේ. අම්මා තමයි ඇත්තටම ගොඩක් මගේ පස්සෙන් ඉඳලා මේ තාක් දුර එන්න මට උදව් කරේ. අම්මා ඒ කියන්නේ අනිත් පේරන්ට්ස්ලාට වඩා ඇත්තටම ගොඩක් වෙනස්. මොකද මම ඒ කියන්නේ කම්පිටිෂන් එක වෙලාවට විතරක් ඇවිල්ලා මගේ සක්සස් එක මාත් එක්ක එන්ජොයි කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ට්‍රේනින් වෙලාවටත් අනිත් හැම වෙලාවෙම මාත් එක්කම ඉඳලා මාව ට්‍රේනින් ගෙනියනවා ගේනවා. ඉතින් හැම වෙලෙම මාත් එක්ක හිටියා. අප ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.